ගුඩ් මෝනිින් දැන් වෙලාව පාන්දර 3යි කාලයි. ඉතින් මම පාඩම් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මංගුතේට කිරි තේ වගේ දේවල් බොන්නේ නැති නිසා කෙලින්ම වතුර ටිකක් බීලා මුණ චුට්ටක් සෝදගෙන පාඩම් කරන්න ආවා. අද වැඩ ගොඩාක් තියෙන දවසක්. අද එක්සෑම් එකකුත් අපිට තියෙනවා. ඒ වගේම හෙට දවසෙත් එක්සෑම් එකක් තියෙනවා. ඒ නිසා පහෝදාත් රෑ 12:00 වෙනතර වෙනකම් වැඩ කරලා තමයි මේ පාන්දර 3ට විතරක් නැගිට්ටේ. ඉතින් වැඩ තියෙන දවසට අපි මහන්සි වෙන්න ඕනේනේ. අනිත් දවස්වලට අපිට ෆ්‍රී එකේ ඉන්න පුළුවන්. මං ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්නම් අපි බාස්කට්බෝල් ප්‍රැක්ටිස් යනේවා, අපි පාඩම් කරපුවා, අපි කාපු වීපුවා, ඒ හැමදේම මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් උදේට කිරිත් ඒ වගේ දේවල් බිව්වේ නැති වුණාට අර පාන්දරම නැගිට්ටාම ටික වෙලාවක් යනකොට නිදිමත එනවා. ඒ නිසා මම බිස්කට් එකක් වගේත් කෑවා. ඉතින් ඊට පස්සේ මම ඕන සෝදගෙන කැම්පස් යන්න ලෑස්ති වුණා. හැබැයි දැන් වෙලාව පාන්දර 6ට විතර වගේ ඇති. ඉතින් දැම්ම වෙලා වැඩි නිසා ලෑස්ති වෙලා තායි ටිකක් පාඩම් කරන්න ගියා. මොකද අපි බෝඩින් එකේ ඉන්නේ, එතකොට එක එක්කෙනා වොෂ් දාන්න යන නිසා අපි ටිකක් කලින් වොෂ් එක දාලා ඇවිල්ලා වැඩ කරගන්න අපිට පුළුවන්. මේ තියෙන මං ආසම චොක්ලට් ජාතිය රෙවලෝ. රෙවලෝ එකට තමයි මං ගොඩක් මාස. ඉතින් ඒකිනේ චොක්ලට් චූටි කෑල්ලක් කෑවා. ඔයත් කෑල්ලක් කන්නකෝ, ඒක මාර රසයි. ඔන්න ඉතින් ඊට පස්සේ මම ලෑස්ති වෙලා අපේ කැම්පස් එකට ගියා. ඔයාලා දන්නවනේ මම ඉන්නේ රුහුණ කැම්පස් එකේ කියලා. ඉතින් අද පොඩ්ඩක් වැස්ස පොඩි පොදයක් තියෙනවා. ඉතින් බලන්න කැම්පස් එකේ ලස්සන. අපි මගේ ෆැකල්ටි එකට, සයන්ස් ෆැකල්ටි එකට අපි යනවා නම් මේ උඩ පාරෙන් යන එක ලේසි, ඔය කාරක යන පාරෙන් යන එක ලේසි. හැබැයි මං අද යන්නේ මේ පරිපාලන ගොඩනැගිල්ල ගාව තියෙන පඩිපලෙන් උඩට නැගලා ආට් එක හරහා තමයි මං අපේ ෆැකල්ටි එකට යන්නේ. ඉතින් අපි කන්න තමා මේ ආට් එකට යන්නේ. ඒ කියන්නේ එතන පොඩ්ඩක් නිදහස්, ටිකක් කැන්ටින් එකත් ලොකු නිසා තමයි ආට් එකට ආවේ. මම අද ආවේ වෙනද කැම්පස් එකට යන පැත්තෙන් නෙමෙයි, අපි සයන්ස් එකට යන පැත්තෙන් නෙමෙයි, ආට් එකට යන පැත්තෙන් ආවේ. ඊට පස්සේ අපි සෙත්න ගෙනාපු කෑම එක කෑවා. ඉතින් සෙත්නයි මමයි සුපුන් අයියයි තමයි මේ කෑම එක කෑවේ. ඔන්න ඊට පස්සේ අපි එක්සෑම් එක ලියන අලවත්තාගොඩ හෝල් එකට ගියා. ඊට පස්සේ රෝල්ස් එකක් කාලා ප්ලේන්ටියක් බීලා පොඩි කතාවක් දාගෙන හිටියා දැන් එක්සෑම් එක ඉවරුන නිසා. ඉතින් ඊට පස්සේ අපිට තියෙනවා ප්‍රින්ට් අවුට් වගේක් ගන්න ප්‍රශ්න ටිකක. ඊළඟට එන එක්සෑම් එකට ඒක වැදගත් වෙනවා. ඉතින් ඔන්න අපි දැන් රීඩිමට ආවා. රීඩිමට ගිහිල්ලා අපි ප්‍රින්ට් අවුට් ගමු. මොකද එළියෙන් ගන්නවට වඩා මෙතන ටිකක් අඩු. මේන් යාලෝක ඔයාලට වීඩියෝ එකේ අවසානයටත් මෙයව බලා ගන්න පුළුවන්. ඊළඟට හිටියේ අයනි, විශ්මි, මමයි සෙත්නයි තමයි ආවේ මේ තියෙන රීඩිම. අපි එන්ඩ් එක්සෑම් කාලේට මේකේ තමයි ගොඩක් පාඩම් කරන්නේ. ප්‍රින්ට් අවුට් අරගෙන අපි ආර්ට් කැන්ටින් එකට ආවා. ඇවිල්ලා සාකච්ඡා කරලා නොදන්න දේවල් අනිත් අයකින් අහගෙන දන්න දේවල් කියලා දීලා එකතු වෙලා පාඩම් කළා. ඇත්තටම එක්සෑම් එකකට පාඩම් කරනකොට මට නම් හොඳම දේ තමයි තනියෙන් පාඩම් කරනවට වඩා කට්ටියක එකතු වෙලා පාඩම් කරන එක. ඒකෙන් නොදන්න දේවල් ගොඩක් දැනගන්න පුළුවන්. ඒ වගේම ඔන්න දැන් 12 වුණ නිසා, 12 මාර විතර වුණ නිසා අපි කන්න යන්න තමයි ලෑස්ති උනේ. ඉතින් ඔයාලා බලන්නකෝ මේ පේන view එක අපේ කැම්පස් එකට. මුහුදේ view එක පේනවනේ, ඒක ලස්සනට මෙන්න මෙතෙන්ට පේනවා. බලන්න කොච්චර ලස්සනද කියලා. ඒ වගේම ටිකක් වැස්සක් තියෙන දවසක් නිසා මේ දවස තවත් ලස්සන වෙලා තිබුණා. ඊට පස්සේ අපි අලේ කැන්ටින් එකෙන් කෑමත් අරගෙන කන්න තමයි දැන් යන්නේ. මේ ඉන්නේ මාත් එක්ක මගේ හැම වීඩියෝ එකකම වගේ ඉන්න යාළුවෝ ටික. ඉතින් අපි අර පෙන්නපු view එක තියෙන තැනට ගිහිල්ලා මේසයක් අල්ලගෙන කන්න ලෑස්ති වුණා. එකට කන එකත් මාරම මේව එකක්. ඒ කියන්නේ එකත් ෂෝක්. කට්ටිය එක්ක පොරකක එකට යාළුවෝ ඔක්කොම එකතු වෙලා එකට වැඩ කරගෙන එකට කෑම කාලා මේ ගෙවන ජීවිතේ කැම්පස් එකේ එක මාරයි. ඉතින් ඔයාලත් නංගිල මල්ලිලා කැම්පස් එකට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඇවිල්ලා මේ ජීවිතේ විඳින්න. ඉතින් කැම්පස් එන ආසාව තවත් වැඩි කරගන්න තමයි මේ වගේ බ්ලොග්ස් ඔයාලා වෙනුවෙන් අරන් එන්නේ. ඉතින් බලන්නකෝ අපි කට්ටිය එක පොකුරට එකතු වෙලා කෑම කෑවා. අපි කෑම පහක් වගේ තමයි, හතරක් හෝ පහක් ගත්තා. අන්තිමට ඉක්මනටම අපි ඒ කෑම ටිකත් කාලා ඉවර කළා. ඊට පස්සේ අපි ආයෙත් වැඩ කරා. වැඩ කරලා හවස 4ට අපි මේ ප්‍රැක්ටිස් යන ගමන් තමයි ඉන්නේ. අරවින්දනේ මෙයා එන්න. මෙතන ඉන්න එකෙන් ඔයාලා දන්නේ නැති අර පිටිපස්සේ ඉන්න දෙන්න විතරයි. එතන ඉන්නේ අරවින්දි, ඔෂිනි. ඉතින් මගේ යහපැත්තේ ඉන්නේ සෞභාග්‍ය, අර පිටිපස්සෙන් ඉන්නේ සෙත්නයි සුපුන්නයි. ලස්සනට
හයි යාළුවනේ, මේ මගේ යාළුවා. බාස්කට්බෝල් ප්‍රැක්ටිස් යන්නයි හදන්නේ. මේ යන ගම. අනේ ඒක ගැතයි යාළු. අයන ලස්සන්ට තව කියන්න. මොකද කියන්න? කියන්න මොන හරි. අපි බාස්කට්බෝල් ප්‍රැක්ටිස් යන්න හදන්නේ කියලා කියන්න. හලෝ. අපිට අර රීදිමේදී හම්බුන යාළුවෝක මේ ඉන්නේ ගම්මිරිස්සට. මට කියන්න හොඳ හොඳ ඒවා එනවා. යයියා. න්ියුස් කියනකොට නතර අයිබෝ. මම සෞභාග්‍ය පියුමයි. අයිබෝ. මම අම්මට ආදරෙන් ඉඳලා ප්‍රැක්ටිස් ආවා. අරුන් දෙන්න එන්න ඇද්ද බැනුම් අහන්න අයියාට බලන් යනකොට දෙන්නම ඔන්න ඉතින් අපි බාස්කට්බෝල් අවුට්ඩෝ කෝට් එකට ආවා. ඉතින් අපි ඉක්මනට චේන්ජ් කරගෙන එන්න. අද තියෙන්නේ පූල් ප්‍රැක්ටිස් එක. සයන්ස් වගේ ප්‍රැක්ටිස් එක නෙමෙයි. ඉතින් අපිට ප්‍රැක්ටිස් එක අතරදී ෆෝන් එක පාවිච්චි කරන්න බෑ. ඒත් ඔයාලා මේ දකින වීඩියෝස් මොනවද එතකොට? මේ මම කලින් අපේ සයන්ස් ෆැකල්ටි එකේ ප්‍රැක්ටිස් එකකදී රෙකෝඩ් කරපුවා. ඉතින් අපි ප්‍රැක්ටිස් ගියා කිව්වට ඔයාලට ඒක දකින්න ලැබෙන්නේ නැත්නම් ඒක මේ බ්ලොග් එකේ අඩුවක්නේ. ඒ නිසයි මම මේ වීඩියෝ ක්ලිප් ටික මේකට ඇඩ් කළේ. අර වෙලාවේදී පූල් ප්‍රැක්ටිස් එක වෙලාවේදී අපිට ෆෝන් එක පාවිච්චි කරන්න බැරි නිසා ඒක අපිට වීඩියෝ කරගන්න විදිහක් තිබුණේ නැහැ. ඉතින් ඔයාලා මේ බාස්කට්බෝල් ප්ලේ කරනවා තවත් බලන්න කැමති නම් මම මේ වීඩියෝ එකේ අන්තිමට ඒකේ වීඩියෝ මේ සම්පූර්ණ වීඩියෝ ක්ලිප් එකම දාලා තියන්නම්. ඔයාලට වෙලාවක් තියෙනවා නම් කැමති නම් බලන්න. අපි ඔක්කොම අර අලුත් ප්ලේයර්ස්ලා නිසා, ඒ කියන්නේ දැන් අවුරුද්දක දෙකක ඉඳන් වගේ ප්ලේ කරන අය නිසා අපි ලොකුවට අර හොඳම ලෙවල් එකේ නැහැ. නමුත් මේක අපි ආසාවෙන් සයිෆැක් එක වෙනුවෙන් කරනවා. මේ ඉන්නේ අපේ හසිර. දැක්කද යාම වීඩියෝ කරනවා කියලා දැකලා ගිය විදිහ. ඉතින් ඔන්න අපි දැන් ප්‍රැක්ටිස් එක ඉවර වෙලා යන්නේ හදන්නේ. තවත් වීඩියෝ එකකින් අනිවාර්යෙන්ම ගන්න ඕනේ. ඕක නතර කරන්න. Getting spent.